වන් කාලීන ප්‍රවෘති වාර්තාකරණය ප්‍රමුකයා හරිදේ හරියටම කියන සත උදෑසන ප්‍රෘත්තිවිකාශය සමගෙන් මම අනුරාධාර අනසිංහ. ප්‍රථමෙන් අවධහනේ පුවත් සිරස්තල වෙත දෙවියන්ගේ හාල්කෑව කපු අන් සහ කුම්ඹලා මාලු කාපපුූ සෞ කියලොක් කන්ටත් විඳවා පම් බලලෝ කියලා අදටෙලිවැකියෙන් තවත් පනත් අටක් ලොබන මාසේ ැ අනවදානය දේශය පුවත් වෙත. දූෂණය වංචාව නාස්තිය අක්‍ර මිකතාස් සහ අකා රයක්ක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දෑටෙිවිෂන්ටෙලි. අදලියන්නේ හාරසිය තිස්වන ටෙලිවැකය අහද ටෙලිවැකී ආරම්භ කරන්නේ දෙවියන්ගේ හාල් කැවුණ කතාවයි මේ කුම්බලා මාලු කෑවානම් විඳවාපන් බලලෝකයෙන උපහැරණ දෙකම මතක් කරමෙන් ඒ වගේ තමයි මේ සෑම අඳුරු වලාවකම රිදිී රේකාවක්තියනවා කියලා කියමන කුත්තා ප්‍යාහල තියෙනවනේ නේද දෙවියන්ට පූජා කළ රන්තැටියත් හොරා ගත්තා වගේ කියලා තතු පැහැණයක් ොන්නන් අපිට හදාගන්ට පුළුවන්. දෙවියන්ගේ හාල් කැවිල වගේ කියන කතා වෙන්නේ මේ අපේ රටේ ඔය අලුත් අස්වනු නෙලීම සමඟ අලුතින් අස්වැන්න නෙලුවහම ඉන් මුල් කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කිරීම අපේ රටේ සාමාන්‍ය චාරිත්‍රයක්. ආංගේ දෙවියන්ට වෙන්කල සහල් උයාගෙන කාපු කපුවා අන්තීමට පිස්සු කියවනවා කියලා තමයි ජනවහරයන විශ්වාස. හොඳේ කපුවා පිස්සු කියේවන්න පටන් ගත් හම මේ කාට දෙවියන්ගේ හාල් කැවිල වගේ කියලා කියන්ට අපේ රටේ ගැමි ජනතාව පුෘද්ධ වෙලා ඉන්න. කරන කලට පවමිහිරිය පැණිසේ නේද? විඳින කලට දුක්වැඩිවේ ගිනිසේ කියලා දැ ඉතින් අපේ මාතතු කාවට මු. හතරගම දෙවියන්ට කියලා අර පූජාවට්ටි වලතියලා රත්රන් වගේම පන්දාහේ නෝට්ටු මිටිපිටන් පූජා කරන බව ඇත්තක්නි දැන් ඒ විදිහයට පූජා කරලා තියෙන රන් තැටියක් නොවෑ ඔය අතුරුදහන් වුණේ නේද කොහොම නමුතුන් මේ රන් තැටි හොරකමත් එෙක්ක එලියටාපු යථාර්ථය දැන් අපේ ජනතාව තේරුම් ගනිමින් සිටිම තමයි ඉතාම වැද ගත්. ඒ නිසයි අර තෙල්වය කිය ආරම්බේදිම කිව්වේ සෑම අඳුරු වලාවකම රිදිී රේකාවක් ඇත කියලා. කතරගම දෙවියන්ට ඔය පූජා කරන රත්තරාන් රිදිී මුතු මැණික් සහර පන්දාහේ නෝට්ටු අන්තිීමට තම සුක විහරණය සඳහා යොදාගන්න එක තමයි කපුුවන්ගේ සිරිත. දැන් අද වෙනකොට බැතිමතුන්ට ඒ බව තේරීම තමයි ආං අර අඳුරු වලාව කැඇති රිදිී රේකාව. මේ වනවිට කතරගම දේවාලේ ඔය පූජා වට්ටියයට වැටෙන පඩුරු සියට පණහකින් විතර පහත වැටලු නමුත් මේ කතරගම පිහිටි මහරගම අපේක්ෂා රෝහලේ අරමුදලට ලැබෙන මුදල්වල ප්‍රමාණේ වැඩි වෙලාලු. එක ඉතාම ගරු කටයුතු ප්‍රවනතාවයක්. ජීවිතය එක්ක සටන් කරන පිළිකා රෝගීන් වෙනුවෙන් කියීයක්ක් හෝ පරිත්‍යාගකිරීමට තරම් අපේ නැනනුවන විවෘතවීම අගගය කළ යුතුමයි. එය දිගටම පවත්වාගෙන යායුතුයි. ව තව බෝ කළ යුතුයි. හොඳේ විශේෂෙන් බෞද්ධීන් ලෙස මිත්‍යාවෙන් මිදීම අනිවාරය. මේක හුදෙක්ම ඔය ආගමික මිත්‍යාවන්ටම ලගු කරන්ට බෑ. මන්ද ආගමික මිත්‍යාවත්ත එක්ක තමයි දේශපාලන බොරුව දිය කරලා චන්ද කාලෙට එලියටෙන්නේ. කැලණනි ගං පතුල් දෙබෑ කරගෙන චීන කරුඩු ඇතුළේ ප්ලාස්ටි බෝතල්වල න ආාවොත් නේද පොහොට්ටු මල අතින් අරගෙන කතරේ ගහන්නේ නැති සබෞද්ධික පුරවැසියන් අපට අවශ්‍ය කරනවා. මාධ්‍ය ලෙස ඒ සඳහා පෙරමුණ ගන්නවා වෙනුවට ආගම සහ මිත්‍යාව කලවම් කරලා අන්ද බැතිමතුන්ට පොවල කතිරයේ ගස්සවන වැඩේ වලක්වන්ටම අවශ්‍යයි. ඔවු! ආයේ එවැනි කතරේ ගැසිම් වලට ඉඩදිය යුතුම නෑ. එහිලා මේ කතරගම පූජාවට්ටියයට යළි රන්රිදී තබන්ට එපා. තැබුවත් කපුුවන්ගේ පෞද්ගලික ගිනුමට බැවෙන බව දැන්. ොහෝ දෙනකු ේරුම්ගෙන තිබීම හරි වැද ගත්නේද ඒවගේම තමයි දැංුවේ සෞඛකේ නැහෙන කතාවත් හොන්දේ ලස්සනට රහ කරලා ලියන්ට අමාරයි මොකද හේතුව මේක දැන් අධිකරණය හමුුවතියෙන නිසා නමුත් එකක් පැහැදිලි ඒ මේ සෙට්ට එකම කුම්බලාමාළු කාලාතියෙන බව කුම්බලමාළු කාලාතියෙන බව වැඩි තන්හාවට බඩජාරිකමට කුම්බලා මාළුවගේ අර මැදතියෙන ලොකු කටුව පිටින් ගිල්හම පහුවෙනදට තමයි කුම්බල මාළු කාපු අමාරුව එක තමයි කතතාාව තේරුම හොඳේ දැන් ඔය එමියුණනෝගලොබියුලීින් අඩුවදිහා බලන කොටනේද එකක් කරි පැහැදිලි ඒ තමයි අනිවාරයම සැලසුම් සහගතවමරටේ පණ අදින රෝගියගෙනුත් මේ ජරා අපරාධකරුවන් හොරාකාලා තියෙනවා දැංඉතින් එයා මෙයාට මෙ එයාට බෝල පාස් කරගනිමින් ඉන්නවානේද එකක් මතකතියාගන්න ඔය මොන අපරාධකරුවත් මතක තබා ගත යුතුම කතාව තමයි මැරෙන්න්නේෙ තනියම කියල මතකතියාගන්න ඔ ඒ වගේම තමයි හවුලේ අපරාධ කලාාත් විඳවන්න වෙන්නේ කූරුගණන් කරන්ට වෙන්නේ තනි තනියම කියලා මතකතියාගන්නට හොඳේ ඒම කියමින් අද ටෙලිවියකිය මතක් කරන්නේ කුම්බලා මාලුකාපු මහ උන්දලාට අත්න් මහ ඔළුගෙදර ඔළු ගනින්න වාසනාව ලැබේවා කියලමයි. ඔවු! අපරාධකාරීන්ට මහ ඔළු ගෙදර උළු ගනිින්ට වාසනාව ලැබේවා. සරම්පරෝගය යළිත් රට තුළ ව්‍යාප්තවීමේ අවධහනමක් පවදිනවා. මේ පස්සනේ වාර්තාාව වූ සරම්පරෝගීන් සංඛ්‍යාව හත්සේකට වඩා වැඩි බවයි වාර්තා පන්නේ. වැඩිමරෝගීන් සංඛ්‍යාාවක් වාර්තාාව ඇත්තේ කොළඹ දිස්ට්‍රික්කේනුයි. ෙදහස් සි හතර වසරේ ජනවාරි හයවනදා සිට දිස්ත්‍රික්ක නවයක් පදනම් කරගන සරම්ප එන්නත් වැඩසරහනක් රටපුරාක්‍රාත්මක කරන බව සෞ්කෙලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පවසනවා. ලංකාවේ මේමනමීට රෝගී හත්සියකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලාතිබෙනවා. වැඩිපුරම රෝගීන් වාර්තා වෙලා තිබෙන්නේ කොළොම දිශ්‍රික්කේ ඉළංට ගම්පහ සහ්‍යාපනය දිශික් වල. අපි තීරණයක් ගත්තා නැවතත් වැඩිපු. සරම්ප මාත්‍රාවක්. අපි එ මෙමාර් කියලා සරම්ප ඒවගේම මීසල් මම්ස් ඇඩරුබෙල් ලමේ තුනම එකට තියෙන එන්නට මාස හයත් මාස නමයත් අතර දරුවන්ට ලබා දෙන්න හඳුනාගත් දිස්්‍රික්ක නමී. එතට ඊට අමතරව යම්කිස් දරුවෙක්ට වයස මාස නමේ සිට අවුරුදු පහලෝ දක්වා. සරම්ප නැතයි මෙමමාර් අත්‍රා දෙකම ලබාගෙන නැත්තං. ඒ දරුවන්ට නැවතත්. එ මෙමාර් එන්නට ලබාදීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්ම කරනවා මේක ජනවාරි මාසේ හයවින්ද තමයි ක්‍රියාත්ම කරන්නේ. සායන එක්දා සයිසීයක් පමණ අපි ක්‍රියාත්ම කරනවා මේ මෙමාර් එන්නත ලබාදීම සඳහා. අපිට පුළුවන් වෙයි මේ කටයුත්ත හරහා ඒක නවත්ත ගන්න. ලබන ජනවාරි මාසේ තවත් පනත් අටක් සම්බත කර ගැනීමට සූදානම් වන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද මාධ්‍ය හමුවකට එක්වමෙනුවයි. ආණඩු ක්‍රම වස්ථාව පැත්තෙන් ගත්තොත් රටේ නීති ආධිපත්්‍යය ආරක්ෂා කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරනඉතා ප්‍රබල ප්‍රතිසංස්කරන රාශයක් සිද්ධ කරා මහිත නොව රටේ නීති ආධිපත්්‍ය ආරක්ෂා කරන්න මේ විවස්ථාවේ දැන්ති කෙරි ලතිබෙන සංශෝධන ප්‍රතිසංස්කරන ප්‍රමාණව. දෂනය සම්බන්ධව පවතින නීතියේ අඩු පාඩුව අප පි පිළිගන්නවා. ඒයනුවඇයම ෆකත් ජුරපාසංක මේ සෑමරිකාව ජSPිසාය ලබාදීම සබන්ධව ඒගොලන් පිගන්න පුුව මට්ටමකට අපි මේ සංසෝධනසාහ නීති ප්‍ර ජංස්කන සිද්දර. ඒස නිරෝධී පනත අටතේ අපිට අල්ලස කියනෙකට අලු තර්ථ නිරපණ දුන්න. පෞද්ජලි කාන්සේ අල්ලස පවා එකකට ඇතුලත් කර. එඉගේ කල්ලස් කියනෙක දඩනිය වරදක් පවට පත් කරල තියවා. ත්කම්සාහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය වෙනස් කර. අද හතු පිපෙනවාගේ ති වෙන මුූල්ලෙ සමාගන්. යද රටේ ජතාවක්. අතරෙන් එක විතර. <Sanye> . ඒර ඒවගේ සමත කරන අපි පුළල් කරලා තියනවා නීතිආධර කොමිසම අපි ශක්තිමත් කල තියෙනවා ජා්‍යන්තර් වශයෙන් පිළිගත්ත වානිජ සමත කරන පනතක් අප පාර්ලිමෙන්න්තු රිිදිරිපත් කල තියෙනවා ලබන ජනවාරි මාස සමත කරගන්න නියමිතයි. ඩිස්පෝසල් ලෝ ප්‍රඩක්ෂ නත සම්මත කරගන්න බලාපරොත්තින පාලිමන්ති. මහර උද විය අජයට වංචා කරලලා තන් අල්ල සරගෙන. කොමිස් අරගෙන ඒ මුදල්ලොලින් දේපලත් කරෙන තියෙනවා ඒ දේපල නැවත බා ගැනීම සඳහා දාල නීතියත් මේ වෙනවිට. ත්වම පවතින ප්‍රති්‍රස්ථ පනත දැන් පාර්ලිමේන්තු ඇති වෙන්න පලවිනිවර කියවන්න. ඉලකට ජාතික ඒකා අබද්ධතා සහංහින්ධයා පනත නමවෙනි දාර්ලිමේන්තු ි තම්මත කරන්න නියමිතයි. ඊළඟට අධිකරට පහස කිරමීම නීති ඒකත් සම්මත කරන්න නියමිතයි ජනවාර්මාශය දහවිනිට ජලාස්ත්‍රිය පනත අපිේ මේ කවරුදු තිස්තුන අතිශ්‍ය නාරායතනයට දාලතිබන දාරායත දිගකටම නිදාගෙන තමයිඊට. මේකෙන් වසරකට අපේ රට අහිමවෙච්ච මුදල් ප්‍රමාණය ඩොල්ර්මියන දෙසීයක් එකක සම්මත කරන්න නේමිත ට අපි ඒකට අලුතෙන් අධිකාරයක් හදනවා චීප යි ඩක්‍රපගනෙ පත් කරවා විනිමේ ආඥ්‍යා පනත්ත අපි සස්ෝධනය කරන්න ඕන. එක්ම විහාර ේවාලගම් පනත පිබඳව සෝධන කිර බලා පොරත් ව සද්‍රම ල පිබඳ. පනක් ඒ ටුතු කරන ඒත ට අමතරව අපි ජනවාර්ගක ප්‍රශ්නය විසදාන්න අතුරදාංුවන්ගේ කාර්යාලික්‍රියාත්මක වෙනවා වන්දිගවීම කාර්යාලේතියනවා ලබ නවරද්්‍යපි පනත් හැටක් සම්මත කර ගන්න බලාපොරොත්තියන පාර්ලිමේන්තු.. ඒත් සමගින් උදෙසන පරෘත්්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමයමු දහවල් ප්‍රෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවස. keदव प फ चैल आम सब subscribeाइब करண்ட.